ඊළඟට අපි කතා කරන්න යන්නේ continuous time සහ discrete time systems ගැන. අපි ඉස්සෙල්ලා continuous time signals සහ discrete time signals කියන ඒවා කතා කරා. ඒවා මතක නැත්නම් පොඩ්ඩක් බලලා ඉන්න. දැන් අපි කතා කරන්න යන්නේ continuous time systems සහ discrete time systems ගැන. මේ මේක මට හිතෙන්නේ mid එකට systems නැති හන්දා මේක ලොකුවට අරන් ඕනේ නැති වෙයි. ඒ වුණාට ඉස්සරහට තියෙන concepts ඉගෙන ගන්න මේක පොඩ්ඩක් මේ දැනගෙන ඉන්න ඕනේ. ඒක හන්ද තමයි මේක මෙතෙන්ට දාලා තියෙන්නේ මට හිතෙන්නේ. කන්ටිනියස් ටයිම් සිස්ටම් එකක් කියලා කියන්නේ මේක සිස්ටම් එකක් කියලා හිතන්න. කන්ටිනියස් ටයිම් සිස්ටම් එකක් අපි මේකට දෙන්නේ කන්ටිනියස් ටයිම් සිග්නල් එකක්. කන්ටිනියස් ටයිම් සිග්නල් එකක් දෙන්නේ මේ සිස්ටම් එකෙන් එළියට එන්නෙත් කන්ටිනියස් ටයිම් සිග්නල් එකක්. මොක්කරි සිස්ටම් එකක් තියෙනවා නම් ඒක ඉන්පුට් එකයි අවුට්පුට් එකයි දෙකම කන්ටිනියස් ටයිම් නම් කන්ටිනියස් ටයිම් සිග්නල්ස් නම් ඒ වගේ සිස්ටම් එකකට අපි කියනවා කන්ටිනියස් ටයිම් සිස්ටම් එකක් කියලා. ඔය වගේම අනිත් පැත්තට ඩිස්ක්‍රීට් ටයිම් සිස්ටම් එකක් ගත්තොත් ඩිස්ක්‍රීට් ටයිම් සිස්ටම් මේකට ඩිස්ක්‍රීට් ටයිම් සිස්ටම් එකකට අපි ෆීඩ් කරන්නේ සිස්ටම් එකට දෙන්නෙත් ඩිස්ක්‍රීට් ටයිම් සිග්නල් එකක්. මේකෙන් එළියට හම්බෙන්නේ discrete time signal එකක්. يعني මොකක්ද සිස්ටම් එකක් තියෙනවා නම් එයාට එයාගේ input එකයි output එකයි දෙකම discrete time signals නම් ඒ වගේ එකකට අපි කියනවා discrete time system එකක් කියලා. හරි. ඊට පස්සේ අපි මේ දෙක ගැන පොඩ්ඩක් වෙන වෙනම කතා කරමු. continuous time system. මේක මේකේ කියන්නේ කන්ටිනියස් ටයිම් සිස්ටම් එක බිහේවියර් එක අපිට රිප්‍රසන්ට් කරන්න පුළුවන් ඩිෆරෙන්ෂියල් ඉක්වේෂන් එක. අපි මේක කතා කරන්නේ ට්‍රක් ඇනලිසිස් වල කන්ටිනියස් ටයිම් සිස්ටම් කියලා කිව්වද වචන කිව්වද කියලා මට මතක නැහැ. කොහොම හරි ඒකදී අපි කතා කරපු networks ඔක්කොම කන්ටිනියස් ටයිම් සිස්ටම්ස්. ඒකල අපි අරගත්තේ ෆස්ට් ඕඩර් සෙකන්ඩ් ඕඩර් ඩිෆරෙන්ෂියල් ඉක්වේෂන්ස්. ඒ වගේ ඩිෆරෙන්ෂියල් ඉක්වේෂන් නම් මේකට ගන්න පුළුවන්. නෝට් එකේ තිබ්බ උදාහරණ බැලුවොත් ඒකේ තියෙනවා මෙන්න මෙහෙම කැපසිටර් එකක්, ඊට පස්සේ රෙසිස්ටර් එකක්, ඉන්ඩක්ටර් එකක්, මෙතන කැපසිටර් එකක්. ඔන්නෝම සිස්ටම් එකක් අපි V in සිග්නල් එක මෙතනින් දෙනවා, V out සිග්නල් එක මෙතනින් ගන්නවා. ඊට පස්සේ අපි දන්නා වගේ අපිට පුළුවන් මේකට KVL දාන්න. මේ R L CC කියලා ගමු. මම මෙන්න මේ ලූප් එකට KVL දානවා. එතකොට මට හම් වෙනවා V in T කියන එක නා සමානයි කියලා. R මම මේ කියන කරන්ට් එක IT කියලා ගන්න. R IT plus ඉන්ඩක්ටර් එකේ වෝල්ටේජ් ඩ්‍රොප් එක ඇවිල්ලා L di/dt. ඊට පස්සේ plus VOt. ඊට පස්සේ අපි දන්නවා මේ VO නැත්තම් IT කියන එක ලියන්න පුළුවන් මේ මෙන්න මේ කැපැසිටර් එක මොකද කැපැසිටර්ස් දෙකෙන් එකක් පාවිච්චි කරලා C dVc by dt කියලා. VC කියන්නේ VO. ඔහොම ලියන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේ IT වෙනුවට මේක ගෙනලා ආදේශ කරන්න පුළුවන්. එතකොට හම් වෙනවා V in කියන්නේ R RC dV out T over dt plus LC. ඊට පස්සේ V not ගේ second derivative එක plus V not T. මේ තියෙන්නේ නිකන් මේ වගේ එකක්. xt equals a d squared මම yt කියලා ගන්න මේකට. මම සාමාන්‍ය පදවල ඉන්නේ මේක ලියන්න යන්නේ. yt over dt squared plus b d yt over dt plus c yt වගේ සිස්ටම් එක මේක. second order differential equation එක කොයි වගේ ඕනම order එක differential equation එකක් තියෙන්න පුළුවන් continuous time system එකකට. ඊට පස්සේ discrete time system එකක් ගත්තා.
discrete time system එකක් ගත්තොත් මේක govern වෙන්නේ මේක behavior අපිට කියන්න පුළුවන් වෙන්නේ difference equation එකේ difference equation එක difference හොඳට මේ තේරුම් ගන්න මේකේ වෙනසක් තියෙනවා මේ differential equation නනේ difference equation එක කියන්නේ මේ note එකේ තිබු උදාහරණේ නියම අර bank balance එක හොයන්න තියෙන formula වගේ එකක් ඒ වගේ එකක් තිබ්බේ ඒක අරන් තිබ්බා bank balance එක කියන්නේ yn ඊට පස්සේ net deposit මේක xn ඊට පස්සේ alpha කියලා දීලා තියෙනවා interest rate එක එතකොට අපිට මේ yn කියන එක මෙන්න මෙහෙම ලියන්න පුළුවන් කියලා. ඒකදී කියන්නේ මේක මම දාන්න ඉක්වේෂන් ගන්න වෙයි මේක දැක්කම තේරෙනවා මේ අපිට අදාළ ගන්න වෙයි කියලා. ඒ වුණාට මේ වගේ ඉක්වේෂන් එකක් තමයි මේ discrete time system එකට එන්නේ අර. අපි ඉස්සෙල්ලා කතා කරපු circuit එක continuous time system එක. මොකද අපි ඒකට input එක විදිහට දෙන්නේ v in t ඒ කියන්නේ කාලයත් එක්ක වෙනස් වෙන voltage signal එක කියන්නේ මුලින්ම කතා කරන්නේ signal එක කියන්නේ කාලයක් එක්ක වෙනස් වෙන මොකක් හරි physical property එකක් කියලා. එතකොට මේ continuous time system එකට අපි දුන්නේ කාලයත් එක්ක වෙනස් වෙන voltage එකක් අපි ගත්තේ කාලයත් එක්ක වෙනස් වෙන voltage එක තමයි එළියට ගත්තේ. මෙතනදී අපි දැන් ඒ කියන්නේ discretize කරලා තියෙන නිකන් දවසින් දවස වගේ මේක බලන්න පුළුවන්. පළවෙනි දවසේ bank balance එක. එතකොට මොකද වෙන්නේ? කලින් දවසේ වෙද්දි තිබ්බ බැලන්ස් එකට එකතු කරනවා ඉන්ටරෙස්ට් රේට් එක වරක් ආපහු කලින් දවසේ තිබ්බ බැලන්ස් එක ප්ලස් xn කියන්නේ අපි අද දවසේ ඩිපොසිට් කරපු ගාණිත ඒක තේරෙනවනේ එන්න මොකක් හරි බැංකුවක් තියෙනවා අපිට දැන් මේ අවස්ථාවේ මේකේ බැලන්ස් එක හොයන්න ඕන නම් අද දවසේ කලින් දවස වෙනකන් තිබ්බ බැලන්ස් එක ඊට පස්සේ අද දවසට එකතු වුණ ඉන්ටරෙස්ට් එක අපි දවස්නේ අවුරුදු කියලා ගමුකෝ මාස කියලා ගමුකෝ දැන් මේ මාසේ ඉවර වෙද්දි බැලන්ස් එක කලින් මාසේ ඉවර වෙද්දි බැලන්ස් එකට එකතු කරන්න ඕනේ ඉන්ටරෙස්ට් රේට් එක වරක් කලින් මාසේ තිබ්බ බැලන්ස් එක. ඒ තේරෙනවනේ එහෙමනේ ඉන්ටරෙස්ට් එක ඇදෙන්නේ. ඊට පස්සේ මේ මාසේ ඇතුළත මේ මාසේ ඇතුළත අපි මේ දැන් ඉන්න කලින් මාසේ නෙවෙයි මේ මාසේ ඇතුළත මොකක් හරි ඩිපොසිට් එකක් කරා නම් ඒක එකතු වුණාම මේ මාසේ බැලන්ස් එක හම්බ වෙනවා. මෙයා ඒ වගේ මාසෙන් මාසේ තමයි හොයන්නේ පළවෙනි මාසේ ඒතකොට ප්ලොට් කරොත් මේ පැත්තේ තියෙනවා T monthly. මේ පැත්තේ තියෙනවා Y. මේ වගේ එකක් තියෙන්නේ. සමහර වෙලාවට අපි විඩ්‍රෝ කරා නම් ඔක අඩු වෙන්න පුළුවන්. ඔහොමම තියෙන්නේ. ඔය වගේ සීන් එකක් තමයි discrete time system එකක තියෙන්නේ.